රබ්බ අපි සාකච්ඡා කරන්න යන්නේ 16 වෙනි කාණ්ඩේ. හරි 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය. 16 වෙනි කාණ්ඩේ. අපි මුලින්ම 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ටික පහළට ලියාගමු. 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ටික පහළට ලියාගමු. 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වෙන්නේ ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලියුරියම් සහ පොලෝනියම්. හරි, ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලියුරියම් සහ පොලෝනියම්. අපි මේ 16 වෙනි කාණ්ඩේ මේගොල්ල බැලුවොත් ඔක්සිජන් සහ සල්ෆර් කියන දෙන්නා, මේ දෙන්නා පැහැදිලිවම අලෝහ. අලෝහ. මේ අනිත් අයගේ ලෝහමය ලක්ෂණත් අලෝහමය ලක්ෂණත් යම් පමණකට තියෙනවා. හරි, ලෝහමය ලක්ෂණත් අලෝහමය ලක්ෂණත් යම් පමණකට තියෙනවා. ලෝහාලෝහ ගතිගුණ තියෙන්නේ. ලෝහමය ලක්ෂණ සහ අලෝහමය ලක්ෂණ පෙන්නනවා. පහළට යනකොට ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා. හරි, මේගොල්ලෝ ලෝහමය ලක්ෂණ සහ අලෝහමය ලක්ෂණ පෙන්නනවා. පොලොනින්ට යනකොට ලෝහමය ලක්ෂණ ගොඩක් වැඩි. හරි, එතකොට මේගොල්ලෝ ලෝහමය ලක්ෂණ සහ අලෝහමය ලක්ෂණ පෙන්නනවා. මෙයාව නම් ඉතින් අපි කමක් නැහැ කෙලින්ම ලෝහයක් කියලා ගත්තට. හරි, එතකොට අපිට පැහැදිලිව පේනවා පහලට, කාණ්ඩයේ පහලට මේගොල්ලන්ගේ ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා කියලා. කාණ්ඩයේ පහලට මේගොල්ලන්ගේ ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා කියලා පේනවා. එතකොට ඒ කොටස් ටික හරිනේ. අපිට මේ මූලද්‍රව්‍ය ටික වෙන් කරගන්න පුළුවන් ඔක්සිජන්, සල්ෆර්, අලෝහ විදිහට, සෙලීනියම්, ටෙලියුරියම්, පොලෝනියම් වලින් සෙලීනියම්, ටෙලියුරියම් වල ලෝහමය ලක්ෂණ සහ අලෝහමය ලක්ෂණ දෙකම තියෙනවා. පොලෝනියම්ගේ බහුතර ලක්ෂණේ පෙන්වන්නේ ලෝහමය ලක්ෂණ. ඒකට අපිට පේනවා කාණ්ඩයේ පහළට ලෝහමය ලක්ෂණ වැඩි වෙන බව 16 වෙනි කාණ්ඩේ. ඊළඟ කාරණේ තමයි ඔක්සිජන් වලට, ඔක්සිජන් වලට සංයුජතාවය පෙන්වන්න පුළුවන් දෙක. සංයුජතාවය දෙක තමයි පෙන්වන්නේ සාමාන්‍ය. සංයුජතාවය දෙක. ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණාංක වෙන්නේ ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණාංක වෙන්නේ ඍණ 2, ඍණ 1, ඍණ භාගෙ, බිඳුව, ධන 1, ධන 2. ඔව තමයි ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණාංක වෙන්නේ. මම ඒකට උදාහරණත් එක ගානේ දෙන්නම්. ඍණ 2 ඕනම ඔක්සයිඩයක් ගන්න පුළුවන්. ඕනම ඔක්සයිඩයක් ගන්න පුළුවන් ඍණ 2ට. අපි H2O ගමුකෝ. ඍණ 1ට ගන්න පුළුවන් පෙරොක්සයිඩ් H2O2 වගේ පෙරොක්සයිඩ්. ඍණ භාගයට ගන්න පුළුවන් සුපෝක්සයිඩ්. සුපෝක්සයිඩ් හදන්නේ පළවෙනි කාණ්ඩේ පොටෑසියම් ඉඳලා පල්ලෙහාට KO2. බිඳුවට උදාහරණ තමයි O2 සහ O3 කියන අය. O2 සහ O3 ගේ බිඳුවයි. ධනයකට උදාහරණ තමයි O2 F2 කියන සංයෝගේ. ධනයකට උදාහරණ. ධන 2ට උදාහරණ තමයි OF2 කියන සංයෝගය. ඒකට සාමාන්‍යයෙන් ඔක්සිජන්ට සංයුජතාවය, ඉහළම සංයුජතාවය පෙන්වන්න පුළුවන් 2 විතරයි. 2කට වඩා ඉහළ සංයුජතාව පෙන්වන්න බෑ. හරි? 2කට වඩා ඉහළ සංයුජතාව පෙන්වන්න බෑ. ඉහළම සංයුජතාවය 2. මම මෙතන දුවරන් හරි ඉහළම සංයුජතාවය කියලා හරි? 2. අපි සල්ෆට යනකොට සෙලීනියම්ට යනකොට, ටෙලියුරියම් පොලෝනියම්ට යනකොට ඒගොල්ලන්ට
රින දෙකේ ඉඳලා ධන 6 දක්වා ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන්. රින දෙකේ ඉඳලා ධන 6 දක්වා සාමාන්‍යයෙන් ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන්. ධන දෙකෙන් නතර වෙන්නේ නැහැ. මේ ඒක රින භාගය වගේ ඒවා ඒගොල්ලෝ හදනවද නැද්ද කියන එක අපි කතා කරන්න යන්නේ ඇත්තටම හදන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. හැබැයි රින දෙකේ ඉඳලා ධන 6 දක්වා පෙන්වන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟ පිටුවට. දෙවෙනි එක. එතකොට අපි එතන ලියමු සල්ෆර් සිට පොලෝනියම් දක්වා මූලද්‍රව්‍ය වලට ඍණ දෙකේ සිට ධන 6 උපරිමේ ධන 6 ඔක්සිජන්ට ධන 6 වෙන්නන්න හැකියාවක් තිබෙනේ අපි දැක්කා ඒක. ඍණ දෙකේ සිට ධන 6 දක්වා ඔක්සිකරණ අංක පෙන්විය හැකිය. අංක පෙන්විය හැකිය. ඉතින් මම උදාහරණයකට සල්ෆර්ව ගන්නවා. සල්ෆර් ඔක්සිකරණ අංක. සල්ෆර්ට ඍණ දෙක, ඍණ එක පුළුවන්. අපි බිඳුව කතා කරනවා, ධන එක පුළුවන්, ධන දෙක පුළුවන්. ධන හතර සුලභව අපි කතා කරනවා. ධන 5 සහ ධන 6. කොම සල්ෆර්ට ඔක්සිකරණ අංක ලියන්න පුළුවන්. ඔය වගේ ඒවා. සුලභව ගන්න පුළුවන් ඒවා. ඍණ දෙකේ තින් අපි දන්නවා ඕනම සල්ෆයිඩයක් H2S ගත්තත් සල්ෆර් ඍණ දෙකයි. ඍණ එක වෙනවා Na2S2 වගේ එකකදී. සල්ෆර් මූලද්‍රව්‍ය අවස්ථාව බිඳුවයි. හරි? සල්ෆර් මූලද්‍රව්‍ය අවස්ථාව බිඳුවයි. ඒ වගේම සෝඩියම් තයෝසල්ෆේට් වලත් සල්ෆර්ගේ බිඳුව අවස්ථාවේ කෙනෙක් ඉන්නවා. සෝඩියම් තයෝ සල්ෆේට් වලත් බිඳුව ඔක්සිකරණ අංක කෙනෙක් ඉන්නවා සල්ෆගේ. ධන එක පෙන්වන්න පුළුවන් S2Cl2 වලදී. ධන එක. ධන දෙක පෙන්නනවා SCl2 වලදී. ධන හතර පෙන්නනවා SO2 වලදී. SO2 වලදී. ඉතින් ධන පහ අපි පැත්තකින් තියලා ඉමු. ධන 6 පෙන්නනවා SO3 වලදී. ධන 5 අපිට ගණනය කරගන්න පුළුවන් වෙනවා. මේ මේකේ ගණනය කරනවා වගේ ඇවරේජ් එකක්. හරි. මේකේ ඇවරේජ් එක නම් ධන දෙකේ ඉන්නේ. එතන සල්ෆර් කෙනෙක් ඉන්නවා මේ ව්‍යුහය ඇතුලේ. බිඳුව අවස්ථාවේ තව සල්ෆර් කෙනෙක් ධන 4 ඉන්නවා. ඒතකොට ඇවරේජ් එක ඉන්නේ ධන 2යි. සාමාන්‍යයගේ ඉන්නේ ධන 2යි. මොකද සල්ෆර් දෙන්නගේ මේකතුව බිඳුව එක්කෙනයි ධන 4 එක්කෙනයි කියන්නේ සල්ෆර් දෙකේ මේකතුව ධන 4යි. එක සල්ෆර් කෙනෙකුට බලන්න දෙකින් බෙදුවම ධන 2යි කියලා එනවා නිකන් කියුවොත්. ඇත්තටම ව්‍යුහය ඇඳලා හෙව්වොත් එන්නේ බිඳුවේ කෙනයි ධන 4 කෙනයි ඉන්නවා කියලා. ඉතින් ඒ විදිහට මෙතන අපි හොයන්නේ ඇවරේජ් එක. මේකදී අපි ගන්නෙ Na2. Na2. S2O6 Na2S2O6 කියන සංයෝගය ගත්තොත් සල්ෆර්ට ඇවරේජ් අගය නිකන් ගණනය කරලා ගන්න අගය අපිට ධන 5යි කියලා ගන්න පුළුවන්. Na2S2O6. හරි. ඊළඟ කාරණේ තමයි අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි කියවනේ සල්ෆර් ඉඳලා පොලෝනියම් දක්වා යනකොට ඍණ දෙකේ ඉඳලා ධන 6 දක්වා ඔක්සිකරණ අංක පෙන්වන්න පුළුවන් කියලා. හරි. සල්ෆර් ඉඳලා පොලෝනියම් දක්වා යනකොට ඍණ දෙකේ ඉඳලා ධන 6 දක්වා ඔක්සිකරණ අංක පෙන්වන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි මේ ධන 6 පෙන්වන්න කැමති නෑ පල්ලෙහාට යන්න. ඒගොල්ලෝ කැමති වෙන්නේ පල්ලෙහාට යන්න ධන 4 ඔක්සිකරණ අංකේ තමයි ස්ථයිතාවය වැඩි වෙන්නේ. ඒක පෙන්වන්න තමයි කැමත ධන 6 පෙන්වන්න එච්චර කැමති නෑ පහළටම යනකොට. එහෙනම් ලියමු. පහළට යන විට කාණ්ඩේ පල්ලෙහාට යන විට ධන 4 ඔක්සිකරණ අංකේ ස්ථයිතාවය වැඩි වේ. ධන 4 ඔක්සිකරණ අංකේ ස්ථයිතාවය වැඩි වේ. පහළට යනකොට ධන 4 ඔක්සිකරණ අංකේ ස්ථයිතාවය වැඩි වෙනවා.
හරිද? දැන් අපිට ඒ කාරණා ටික සාකච්ඡා කරන්න පුළුවන් වුණා. දැන් අපි ඔක්සිජන් අංක ගැන කතා කරේ. ඊළඟට අපි මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍ය අධ්‍යයනය කරමු. මූලද්‍රව්‍ය වල ලක්ෂණ සම්බන්ධයෙන්, හරි, මූලද්‍රව්‍ය ලක්ෂණ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමු. රයිට් තුන්වෙනි පිටුව. දැන් අපි මේ පිළිවෙලට බලමු. ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලියුරියම්, පොලෝනියම්. මේ පහළට යනකොට ඔගොල්ලෝ දන්න කාරණා කීපයක් තියෙනවනේ, ටික මතක් කරගෙන මෙයන්කො. පල්ලෙහාට යනකොට පරමාණුක අරයමක් වෙනවද? පරමාණුක අරය වැඩි වෙනවා. පහළට යනකොට පරමාණු කරය වැඩි වෙනවා. අයනීකරණ ශක්තියමක් වෙනවද? පල්ලෙහාට යනකොට අයනීකරණ ශක්ති අඩු වෙනවානේ. ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ලේසි වෙනවා, පරමාණු ලොකු වෙන නිසා. හරි, ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ලේසි වෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ අපි සැලකුවොත් මේ හයිඩ්‍රයිඩ ගැන, මේ මූලද්‍රව්‍යවල හයිඩ්‍රයිඩ ගැන සැලකුවොත් මොනවද දැන් ගවට කතා කරනවා මේ වැ හයිඩ්‍රයිඩ කාණ්ඩයේ පල්ලෙහාට මොකද වෙන්නේ කියලා. 16 වන කාණ්ඩේ හයිඩ්‍රයිඩ මෙතන හයිඩ්‍රයිඩ H2O, මෙතන හයිඩ්‍රයිඩ H2S, හයිඩ්‍රයිඩ H2SE, හයිඩ්‍රයිඩ H2TE. අපි H2PO කියලා කතා කරන්න යන්නේ නැහැ. මේ දක්වා හයිඩ්‍රයිඩ එක ගත්තොත් කොහොමද මේගොල්ලන්ගේ වෙනස් වෙන්නේ? තාපාංකය කියන එක තමයි අපිට වැදගත්ම කාරණේ. මේගොල්ලන්ගේ තාපාංකය වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ අපිට ගොඩක් වැදගත්. හරිද? අපි ගත්තොත් ඒගොල්ලන්ගේ තාපාංකය වෙනස් වීමේ රටාව මෙහෙම. මේ තියෙන තාපාංකය සෙල්සියස්. තාපාංක වෙනස් වීමේ රටාව, තාපාංකය වැඩිම තියෙන්නේ H2O මෙහෙම තියෙන්නේ. يعني මෙතන තියෙන කෙනා H2O, තාපාංකය වැඩිම H2O, හයිඩ්‍රජන් බන්ධන හින්දා අණු අතර තියෙන. ඊට පස්සේ තාපාංක H2S ගේ H2SE ගේ H2TE වල ඔය විදිහට තමයි තාපාංක රටාව හයිඩ්‍රයිඩ් වල. ද මේවෙන් නිතරම ප්‍රශ්නෙන් නිසා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේගොල්ලන්ගේ මේ බන්ධන කෝණය M H H මෙන්න මේ බන්ධන කෝණය කීයද කියලා බලන්න ඕනේ. හරි, මෙතන අගේ කීයද කියලා. දැන් H2O සැලකුවොත්, H2S සැලකුවොත්, H2TE සැලකුවොත්, H2SE සැලකුවොත් මේගොල්ලන්ගේ අංශක 90ට ආසන්න වෙනවා බන්ධන කෝණය. අංශක 90ට ආසන්න වෙනවා බන්ධන කෝණය. මේ වැරදුනා. මෙතන H2SE, H2TE. හොඳයි ළමයි, මට එතන පොඩ්ඩක් ඉදෙන මාරුවෙන් ලියමු. රයිට්. අංශක 90ට ආසන්න වෙනවා බන්ධන කෝණය. ඒකෙන් පැහැදිලි වෙනවා මේගොල්ලන්ට පල්ලෙහාට යනකොට මේ P කාක්ෂිකද තියෙන්නේ, sp3 මුහුම් කාක්ෂික නැතුව P කාක්ෂිකද ඉන්නේ කියලා පොඩි කාරණයක් අපිට නිකන් සිහි වෙනවා. අපි බලමු එක එක්කෙනාගේ බන්ධන කෝණය කොහොමද කියලා. ඔගොල්ලෝ දන්නවා H2O ගේ මෙතන බන්ධන කෝණය අංශක 104.5ක් කියලා. අංශක 104.5ක් කියලා ඔගොල්ලෝ දන්නවා බන්ධන කෝණය. H2S යනකොට ඔක අංශක 92යි ආසන්න. මෙතනට යනකොට අංශක 91යි ආසන්න. මෙතනට යනකොට අංශක 90යි ආසන්න. බන්ධන කෝණි සෑහෙන්න අඩු වෙලා. දැන් ඒවා ප්‍රශ්න වලට එන්න පුළුවන්. ඒ නිසා
සැලකිලිමත් වෙන්න අංශක 90ට කිට්ටු වෙනවා මේ අයග බන්ධන කෝණ. හරි. ඉතින් ඔය කරුණු ටික දැනගත්තන් පස්සේ අපි යනවා මූලද්‍රව්‍ය දෙකයි අපි මේකේ ප්‍රධානම අධ්‍යයනය කරන්නේ. ඒ ඔක්සිජන් සහ සල්ෆර් ගැන. හරි. ඔක්සිජන් සහ සල්ෆර් ගැන තමයි අපි ප්‍රධානම මූලද්‍රව්‍ය වශයෙන් අධ්‍යයනය කරන්නේ. ඉතින් අපි මුලින්ම ඒ මූලද්‍රව්‍ය දෙක අධ්‍යයනය කරලා ඉමු. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් හැදෙන සංයෝග අධ්‍යයනය කරන්න පුළුවන්. හතරවෙනි පිටු අපේ අනුමාත්‍රකාව වෙන්නේ ඔක්සිජන්. අනුමාත්‍රකාව ඔක්සිජන්. ඕ අනුමාත්‍රකාව ඔක්සිජන්. ඕ ඔක්සිජන් වලට තියෙනවා බහුරූපී ආකාර දෙකක්. බහුරූපී ආකාර දෙකක් තියෙන ඔක්සිජන්ට. එකක් තමයි O2 කියන එක. අපි O2ට කියන්නේ ඩයි ඔක්සිජන් කියලා. ඩයි ඔක්සිජන්. සාමාන්‍යයෙන් ඉතින් ඔක්සිජන් කියන්නේ O2ට තමයි ඕගොල්ලෝ. අනිත් ආකාරය තමයි O3 කියන ආකාරය. ඒකට අපි කියන්නේ ට්‍රයි ඔක්සිජන් කියලා. එහෙම නැත්නම් ඔගොල්ලෝ ඕසෝන් කියලා හඳුන්වන්නේ මේ වායුව. ඕසෝන්. ට්‍රයි ඔක්සිජන් එහෙම නැත්නම් ඕසෝන් කියන්නේ මෙයාම තමයි. හරි. අපි මේ ඩයි ඔක්සිජන් ගැන ගත්තොත් ඩයි ඔක්සිජන්. ඩයි ඔක්සිජන් වල ලුයිස් ව්‍යුහයෙන් මෙහෙම. ද්විත්ව බන්ධනයක් තියෙනවා. එකසරි ව්‍යුහල් දෙකක් තියෙනවා. ඔය විදිහට තමයි ඩයි ඔක්සිජන් වල ව්‍යුහේ. ඒතර යාගේ මොනවද ගතිගුණ? ගතිගුණ තමයි ඩයි ඔක්සිජන් අවර්ණයි. යාට ගන්ධයක් නැහැ. ගන්ධයක් නැහැ. අවර්ණයි. ගන්ධයක් නැහැ ඩයි ඔක්සිජන්. මේක ජලයේ දිය වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ජලයේ අල්ප වශයෙන් දිය වේ. ජලයේ දිය වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි කියන එක. ඔන්න එහෙනම් අපි ඔක්සිජන් ඩයි ඔක්සිජන් ගැන කතා කළා. ඊට පස්සේ අපි ට්‍රයි ඔක්සිජන් ගැන කතා කළොත් ට්‍රයි ඔක්සිජන් එයාගේ ලුයිස් ව්‍යුහය වෙන්නේ මෙහෙම එකක්. එයාගේ ලුයිස් ව්‍යුහය වෙන්නේ මෙන්න මෙහෙම එකක්. මෙයාට සම්පෘක්ත ව්‍යුහය අඳින්න වෙනවා එයාගේ ඇත්තම ව්‍යුහය පෙන්වන්න අවශ්‍ය නිසා. සම්පෘක්ති ව්‍යුහය ඇඳලා තමයි අපි ට්‍රයි ඔක්සිජන්ව පෙන්වන්නේ. ඔහොම ව්‍යුහයක් තියෙන්නේ සම්පෘක්ත ව්‍යුහ. මේ ඕසෝන් වල ඉතාමත්ම කටුක ගඳක් තියෙනවා. ෆොටෝකොපි ගන්න අවස්ථාවලදී ගඳ එන්න පුළුවන්. කටුක ගඳක් ඇත. කටුක ගඳක් තියෙන වායුවක් ඔසෝන් කියන්නේ. මෙන්න මේ බන්ධන කෝණය. මෙන්න මෙතන බන්ධන කෝණය මේකේ. හරි. ඔය බන්ධන කෝණය අංශක 111.5ක් වෙනවා. ඔය බන්ධන කෝණය අංශක 111.5ක් වෙනවා.
ඊට පස්සේ අපි බලමු මේ ඕසෝන් මොනවටද ලෝකේ යොදා ගත්තේ කියන කාරණේ. මේ ඕසෝන් ලෝකේ මොනවටද යොදා ගත්තේ කියන කාරණේ බලමු. ගොඩක් වෙලාවට මේ ඕසෝන් පාවිච්චි කරන්න පුළුවන් පානීය ජලය විසබීජ හරණයට. පානීය ජලය විසබීජ හරණයට CL2 වෙනුවට යොදා ගත හැක. ක්ලෝරින් වෙනුවට පානීය ජලය විසබීජ හරණය කරන්න මේ යොදා ගන්න පුළුවන්. ක්ලෝරින් වෙනුවට මේක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඔක්සිජන් නිපද වෙන ක්‍රමවේදයක් ගැන. ඔක්සිජන් කොහොමද විද්‍යාගාරයෙන් නිපදවන්නේ කියන ක්‍රමවේදයක් බලමු. විද්‍යාගාර කොහොමද ඔක්සිජන් නිපදවන්නේ කියලා බලමු. විද්‍යාගාරයේ O2 නිපදවීම. විද්‍යාගාර O2 නිපදවීම සඳහා විවිධ ප්‍රතික්‍රියා පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරින් එකක් තමයි ඔය KClO3 වගේ කෙනෙක් තාපයෝජනය කරලා KCl සහ O2 ලබා ගැනීම. සන්තුලිත කරලා ලිව්වේ නැහැ. ඔහොම කරන්න පුළුවන්. නැත්නම් KNO3 පොටෑසියම් නයිට්‍රේට් වගේ තියෙනවනම් රත් කරන්න පුළුවන්. KNO2 සහ O2 ඔය විදිහට O2 ගන්න පුළුවන්. නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ කෙනෙක්ව තාපයෝජනය කරන්න පුළුවන්. එතකොට ජලය සහ O2 ඔය වගේ තව ඕන තරම් ප්‍රතික්‍රියා තියෙන O2 නිපදව ගන්න. හරි, මේ ප්‍රසිද්ධ කීපයක්. තව එකක් ගත්තොත් අපිට පොටෑසියම් පර්මැංගනේට් දම්පාට කෙනා රත් කරන්න පුළුවන්. එතකොට පොටෑසියම් මැංගනේට් කියලා කොළපාට සංයෝගයක් මැංගනස් ඩයොක්සයිඩ් සහ O2 වෙනවා. අපිට විද්‍යාගාරේ මේ වගේ විවිධ ප්‍රතික්‍රියා වලින් O2 නිපදවන්න පුළුවන්. මේ පළවෙනි ප්‍රතික්‍රියාවේදී අපිට උත්ප්‍රේරකයක් විදිහට, හරි, උත්ප්‍රේරකයක් විදිහට මෙතන මැංගනස් ඩයොක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන් උත්ප්‍රේරකය විදිහට. එහෙම නැත්නම් ප්ලැටිනම් පාවිච්චි කරන්න පුළුවන් උත්ප්‍රේරක. පෙරක විදියට මේවා පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ප්‍රතික්‍රියාවටත් මැංගනස් ඩයොක්සයිඩ් නිකන් දැම්මත් ඇති. MnO2 උත්පෙරකයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට MnO2 ලක්ෂණයක් මේ උත්පෙරක ලක්ෂණෙ. පෙරක පාවිච්චි කරන්න පුළුවන් H2O2 වියෝජනයේට. නිකමට ඒවා මතක් කරේ. මේ ඔය ආකාරයට අපිට විද්‍යාගාරේ ඔක්සිජන් නිපදව ගන්න පුළුවන්. ඊළඟට අපි යන්න ඕනේ සල්ෆර් ගැන කතා කරන්න. සල්ෆර්, හරි, සල්ෆර් අපි මෙහෙම ලියමු නේද. සල්ෆර් කතා කරනකොට සල්ෆර් වලත් තියෙනවා බහුරූපී ආකාර. හරි, බහුරූපී ආකාර තියෙනවා සල්ෆර් වල. සමහර බහුරූපී ආකාර ස්ඵටික හදනවා, සමහර බහුරූපී ආකාර ස්ඵටික හදන්නේ. අන්වික්ෂයෙන් බලන්න පුළුවන් කැට හදනවා සමහර බහුරූපී ආකාර, සමහර බහුරූපී ආකාර එහෙම කැට හදන්නේ. එහෙනම් මේ තියෙන්නේ ස්ඵටික රූපී ආකාර, මේ තියෙන්නේ අස්ඵටික රූපී ආකාර. හරි, අස්ඵටික රූපී ආකාර. ස්ඵටික රූපී බහුරූපී ආකාර වර්ග දෙකක් තියෙනවා. ස්ඵටික රූපී ආකාරයව දෙකක් තියෙනවා. අපි ප්‍රධානම කතා කරන ආකාර දෙක ස්ඵටික රූපී ආකාර දෙකක් තියෙනවා. ස්ඵටික රූපී ආකාර දෙක තමයි එකක් රොම්බසීය සල්ෆර්. රොම්බසීය අපි ඒ ගැන කතා කරනවා පසුව. මොනවද මේ රොම්බසීය කියන්නේ කියලා. රොම්බසීය සල්ෆර්
ඒකට සමහරයි කියනවා ඇල්ෆා සල්ෆර් කියලා. රොම්බසී සල්ෆර් වලට සමහරයි කියනවා ඇල්ෆා සල්ෆර් කියලා. අනිත් එක තමයි ඒකාණති සල්ෆර්. ඒකාණති සල්ෆර්. ඒකාණති සල්ෆර් වලට සමහරයි කියනවා බීටා සල්ෆර් කියලා. රොම්බසී සල්ෆර් සහ ඒකාණති සල්ෆර් කියන්නේ ස්පටික රූපී බහුරූපී ආකාර දෙකක්. ස්පටික විදිහට ඉන්න ආකාර දෙකක්. කැට විදිහට ඉන්න ආකාර දෙකක්. අස්පටික රූපී ආකාරات තියෙනවා තුනක්. අස්පටික රූපී ආකාර තියෙනවා තුනක්. එතන අපිට ගොඩක් වැදගත් වර්ගයක් තමයි මේ සුවිකාර්ය සල්ප කියන එක. සුවිකාර්ය. සුවිකාර්ය සල්ප. අනිත් ආකාරය තමයි කලිල සල්ප කියන එක. අනිත් එක තමයි කිරි සල්ප කියන එක. කිරි සල්ප, කලිල සල්ප සහ සුවිකාර්ය සල්ප කියන එක. එතකොට අපිට ඔය විදිහට සල්පවල බහුරූපී ආකාර වෙන් කරන්න පුළුවන්. සල්පවල බහුරූපී ආකාර අපි පහක් කතා කරනවා. දැන් අපිට පුළුවන් මේ සල්පගේ බහුරූපී ආකාර කොයි විදිහටද හැදිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න. මේ ස්පටික සල් රූපී සල්ප ආකාර, හරි, ස්පටික රූපී සල්ප ආකාරවල තියෙන්නේ මෙන්න මේ විදිහේ සැකැස්මක්. හරි, ස්පටික රූපී සල්ප ආකාරවල මෙන්න මේ විදිහේ සැකැස්මක් තියෙන්නේ. අපි ලියමු සියලු ස්පටික රූපී ආකාර S8 වලයාකාර සල්ප අණු වලින් සමන්විතයි. ස්පටික ආකාරවලදී සල්ප පරමාණු 8ක් බැඳිලා වලයාකාරව බැඳිච්ච අණු, ඒව තමයි සල්ප අණු. ඒවෙන් තමයි හැදිලා තියෙන්නේ සියලුම ස්පටික රූපී ඒවා. සියලුම ස්පටික රූපී සල්ෆා ආකාර S8 වලයාකාර අණු වලින් සමන්විතයි කියලා කියන්නේ. මොකද්ද මේ S8 වලයාකාර අණු කියන්නේ? මේ තියෙන එක සල්ප පරමාණුවක්. මේ තියෙන තව සල්ප පරමාණු. මේ තියෙන තව සල්ප පරමාණුවක්. ඔන්න සල්ප පරමාණු දැන් තුනයි. දැන් මෙතන තියෙනවා තව සල්ප පරමාණුවක්. මෙතන තියෙනවා තව සල්ප පරමාණුවක් පහයි. මෙතන පල්ලෙහෙන් තියෙනවා තව සල්ප පරමාණුවක්. මෙතනින් තියෙනවා තව සල්ප පරමාණු. බලන්න හැදී මෙතනින් තියෙනවා තව කෙනෙක්. කොහොමද තියෙන්නේ? ඔන්න බලන්න මම යනපු විදිය. මේ තුදෙනාන මුලින් යන්නේ. හරි. ඔන්න ඒගොල්ලෝ යා කළා. ඊපස්සේ මේ දෙන්නා ඊට පස්සේ යන්නේ. ඔන්න ඒ දෙන්නා යා කළා. ඊපස්සේ මේ දෙන්නානේ යන්නේ මේ මෙතට වෙන්න. යාව යා කළා. ඊපස්සේ මෙයාව යන්නේ මේ කෙලින්. උන්‍යාව යා කළා. හතර මේකට අපි කියනවා ඔටුනු හැඩ ඇති ව්‍යුහය, නැත්නම් වලයාකාර ව්‍යුහය. හරි. ඔටුනු හැඩ ඇති සල්ප පරමාණු සැකැස්ම කියලා ගන්න පුළුවන්. දැන් හතර අපි දන්නවා සියලු ස්පටික රූපී ආකාර ඉස්සට වලයාකාර සල්ප අණු වලින් තමයි සමන්විත වෙන්නේ. මේ තියෙන්නේ ඒ වලයාකාර S8 ව්‍යුහය. S8 වලයාකාර අණුව. එහෙම නැත්නම් ඔටුනු හැඩ ඇති අණුව. තමයි ඔය තියෙන්නේ. දැන් මෙතන කැට විදිහට ඉන්න පුළුවන් වෙන්නේ
හරි කැට විදියට ස්පටික විදියට ඉන්න පුළුවන් වෙන්නේ ආකාර දෙකයිනේ රොම්බසිය සල්ප සහ ඒකානති සල්ප විතරයිනේ. රොම්බසිය සල්ප වල ස්පටික ව්‍යුහය තමයි අන්වීක්ෂකින් බැලුවාම රොම්බසිය සල්ප කැටයක් පේන විදිය තමයි මේ තියෙන්නේ. හරි මට ලස්සනට අඳින්න බෑ. මෙන්න මේ විදිහට කැටයක් තමයි රොම්බසිය සල්ප පෙන්වන්නේ. රොම්බසිය සල්ප කියන්නේ ඔන්න වගේ කැට විදිහට පේන්නේ ස්පටිකේ. ඔය වගේ ස්පටික වලින් තමයි රොම්බසිය සල්ප සකස් වෙලා තියෙන්නේ. මේකෙන් රොම්බසිය සල්ප අන්වීක්ෂයෙන් බැලුවහම පේන විදිය. හරි මම ඊතර පෙන්නන රොම්බසිය සල්ප කියලා. දැන් රොම්බසිය සල්ප පේන විදිය අන්වීක්ෂයෙන් බැලුවහම. ඊට පස්සේ ඒකානති සල්ප පේන්නේ මෙන්න මේ විදිහට. ඒවා ටිකක් ඉන්දිකටු ෂේප් එකේ තියෙන්නේ මේ විදිහට. හරි. ඔහොම. ඔන්න විදියට දිග අණු ඉඳිකට්ටක වගේ හැඩයක් තියෙන ස්පටික. ඒ කියන්නේ දිග අණු ඔය විදිහේ හැඩයක් පෙන්වන අණු. මේ තියෙන්නේ ඒකානති සල්ප. ස්පටික view එක අන්වීක්ෂකින් බැලුවහම පේන view එක. ඒතර මේගොල්ලෝ ඇරුණාම මේ වර්ග දෙක ඇරුණාම අනිත් වර්ගවලට ස්පටික හැඩයක් නැහැනේ. ඒගොල්ලෝ ස්පටික හදන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් අපිට කැට විදියට මේ වගේ ව්‍යුහයක් පෙන්වන්න බෑ. අපි ඊළඟ ලෙසන් එකේදී බලමු මේ සල්ප ආකාර කොහොමද විද්‍යාගාරේ නිපදව ගන්නෙ කියලා. රොම්බසිය සල්ප කොහොමද විද්‍යාගාරේ නිපදවන්නේ? ඒකානති සල්ප කොහොමද විද්‍යාගාරේ නිපදවන්නේ? සුවිකාරී සල්ප වගේ ඒවා නිපදව ගන්නෙ කොහොමද කියන එක ඊළඟ ලෙසන් එකේදී බලමු.